රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න. කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සමට කලින් සත්‍ය හරියටම කියන සියත රාත්‍රී පුවත් විකාශයයි මේ මම රවිෂ්කා ගම්ලත් ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස් තල වෙත දින 6ක් අතුරුදන්ව සිටි ගම්පොළ තරුණිය ඝාතනය කර ඇති බවට තොරතුරු ඝාතකයා එළුවන් බලන්නේ Dengu Rogin Tistun the Hasekmovai, Rogin Ge Ihaleama Ita Vegavat, Saukan Shakiai, Rogin Gen Siata Hatapahakata Rogalakshan a pinman in a hair, Tatwe Avadahanam Bau, this is such a white devurun pinmadei. Andu Ait Salia Chugahanamada Nedde, Parliament to a Vada Vivade Loke, Bohu Rajavala Dupat Kamata Pradahana He to a Dushane Ha Banchavai. Ape Ratat Hilku Dakwagi, Hilku Devaleta Vaturaporovan, Berry Bava, other Telivakin. Dedahas Visi Hatare City, Adiapanator Badi Mudalak Ven Karanova, Janapati Kiai. Ape Vasita Ginigat, Navi Tindu Labunat, Apita Gandapulan, Uparima Vandia, Sterling Pound Million, Dahanawe Dashama Attack Vitarai, Eka Vadikaragan Utsahakaranova, Amati Vijeda Sakiai. Prathamain Deshia Puat. දින 6ක් අතුරුදන්ව සිටි ගම්පොළ තරුණිය ඝාතනය කර ඇති බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා. ඝාතනයට සැකපිට ප්‍රදේශයේ එළුවන් බලා ගන්නා 24 හැවිරිදි තරුණයෙකු පොලිස් අත්අඩංගුවටගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහල් තල්තුව ප්‍රකාශ කළේ. තරුණිය වළදමා ඇතැයි සැක කරන ස්ථානයට පොලිස් ආරක්ෂාව යොදා තිබෙනවා. මේ දිනවල දැරියන් සහ තරුණියන් පිළිබඳව වැඩි අවධානයක් මුළුමහත් සමාජයේම යොමු කළ යුතු කාල සීමාවක් නිර්මාණය වී තිබෙන බවට පෙනෙන්නට තිබෙනවා. ඒ දැරියන් සහ තරුණියන් සම්බන්ධයෙන් වාර්තා වන ඉතා අවාසනාවන්ත සිදුවීම් නිසායි. ඒ අතරින් ඊයේ දිනේ වාර්තා වූ ගම්පොළ වැලිගල්ල ඇල්පිටිය ප්‍රදේශයේදී අතුරුදන් වූ බව කියන තරුණිය ඝාතනය කර ඇති බවට මේ වන විට තොරතුරු අනාවරණය වී තිබෙනවා. අතුරුදන්ව සිටියේ ගම්පොළ වැලිගල්ල ඇල්පිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි ෆාතිමා මොණවර නැමැති තරුණියයි. නිවසේ සිට මීටර 100ක් පමණ ගිය බසු ඇල්පිටිය පල්ලිය අසල ඇති CCTV කැමරාවල ඇගේ රුව අවසන් වරට සටහන් වී තිබුණා. එම ස්ථානයෙන් ඉදිරියේ පැවති කිසිදු CCTV කැමරාවක ඇයව දැක ගන්නට හැකිව තිබුණේ නැහැ. ෆාතිමාගේ මව සොහිරන් ඇතුළු පිරිස මේ සම්බන්ධයෙන් පොලිසිය දැනුවත් කර ඇති අතර ඇය සොයා ඊයේ දින ගම්මුන් සහ පොලිසිය ප්‍රදේශයේ විශේෂ සෝදිසියක්ද සිදු කළා. තරුණියගේ අතුරුදන් වීම සම්බන්ධයෙන් දිගින් දිගටම පරීක්ෂණ පැවැත් වූ පොලිසිය කිහිප දෙනෙක් පිළිබඳව සැක පළ කරමින් ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීම සිදු කර තිබෙනවා. එහිදී එක් සැකකරුවෙකුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීම සිදු කර ඇති අතර එහිදී අදාළ තරුණිය ඝාතනය කර ඇති බවට එම සැකකරු ප්‍රකාශ කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිච නිහල් තල්දුව ප්‍රකාශ කළේ. මේ පිළිබඳව සැක පුද්ගලයන් කීප දෙනෙක් සම්බන්ධව සැක කරලා විමර්ශන කටයුතු ආරම්භ කරලා තිබුණා මුලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ගම්පොළ. ඒ අනුව අවසාන වශයෙන් එක් සැක කර පුද්ගලයෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගත්තා. ඒ අත්අඩංගුවටගෙන ප්‍රශ්න කිරීමේදී අනාවරණය වුණා ඒ ප්‍රදේශයේ එළුවන් නැති කරන පුද්ගලයෙක්. ඔහු එළුවන්ට ආහාර සඳහා තනකොළ කැපීමට ගිහිල්ලා තියෙන අවස්ථාවක උදෑසන මේ තරුණිය මේ මාර්ගයේ ගමන් කරනවා. ඒ ගමන් කරන අවස්ථාවක ඔහු උත්සාහ කළා තියෙනවා දැනට තියෙන තොරතුරු අනුව සම්සි අතවරයක් කරන්න මේ තරුණියට ඇයට ප්‍රතික්ෂේප කිරීම නිසා මේ පුද්ගලයා විසින් තරුණිය ඒ ආසන්නයේ යම්කිසි කැලැබද ප්‍රදේශයකට බලහත්කාරයෙන් අරගෙන ගොස් තිබෙනවා. එහිදී ඇය ඝාතනය කළ තිබෙන බව තමයි දැනට නිරීක්ෂණය වෙන්නේ. ඝාතනය කළා මේ වන විට ඒ ස්ථානයකම වළදාලා තියෙනවා. නමුත් මූත ශරීරෙ මෙතෙක් හමු වීමක් වුණේ නැහැ.
මේ වන විට ඒ ස්ථානයේ ඒ අවශ්‍ය කටයුතු අධිකරණයට කරුණු වාර්තා කළා. ඒ වගේම අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් ගෙනලා ගරු මහේත්‍රාතුමාට මේ පිළිබඳ දැනුම් දීලා ඒ ස්ථානය පරීක්ෂා කිරීමෙන් පසුව ඉදිරි විමර්ශන කටයුතු ක්‍රියාත්මක කරනවා. අත්අඩංගුවටගත් සැකකරු වයස අවුරුදු 24ක තරුණයෙක්. මේ තරුණයාත් එකිනෙක හඳුනන අය ඒ ප්‍රදේශයේම පදිංචි අය. මේ වසරේ ගත වූ මාස කිහිපය තුළ ඩෙංගු රෝගීන් 33,000කට අධික සංඛ්‍යාවක් වාර්තා වී තිබෙනවා. ගත වූ දින 11 තුළ වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 2,500කට ආසන්නයි. මේ අතර ඩෙංගු රෝගීන්ගෙන් 75%ක් පමණ රෝග ලක්ෂණ පෙන්වන්නේ නැති බවයි ශ්‍රී ලංකා ප්‍රජා විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පෙන්වා දෙන්නේ. පවතින අධික වැසි තත්ත්වයේ හමුවේ ඩෙංගු රෝගීන් දිනෙන් දින ඉහළ යමින් පවතිනවා. වසරේ ගත වූ මාස කිහිපයේදී පමණක් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 33,015ක්. ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව සටහන් වන්නේ 7,478ක් ලෙසයි. කොළඹ දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් 6,896ක් හා කළුතර දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් 1,559 දෙනෙකු ගත වූ මාස කිහිපය තුළ වාර්තා වී තිබෙනවා. ඩෙංගු වැළඳීමෙන් මේ වන විට පුද්ගලින් 18 දෙනෙකුද මියගොස් ඇති බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකය සඳහන් කළේ. එසේම මේ මාසයේ ගත වූ දින 11ට අදාළව පමණක් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 2,500කට අධිකයි. ගම්පහෙන් රෝගීන් 853ක්, කොළඹින් 653ක් හා කළුතරින් රෝගීන් 216 දෙනෙකු වාර්තා වී තිබෙනවා. බස්නාහිර පළාතේ පවතින අවදානම් තත්ත්වයේ හැමුවේ ඩෙංගු මර්ධනය සඳහා විවිධ ක්‍රියාමාර්ග ගැනීමටයි සෞඛ්‍යාංශ කටයුතු කර ඇත්තේ. ඒ අනුව කොළඹ මහනගර සභා බල ප්‍රදේශය තුළ අද සිට විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහනක් ක්‍රියාත්මකයි. එය සති දෙකක කාලයක් පුරා ක්‍රියාත්මක කරන බවයි කොළඹ මහනගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජේමුණි ප්‍රකාශ කළේ. මේ වන විට රෝගීන් වැඩියෙන්ම වාර්තා වෙන්නේ කුරුඳුවත්ත, කොටුව, මෝදර, කිරුලපන, නාරහෙම්පිට, ග්‍රෑන්ඩ් පාස් දකුණ සහ උතුර ජින්තුපිටිය කියන ප්‍රදේශවලින් තමයි ප්‍රධාන වශයෙන් රෝගීන් වාර්තා වෙන්නේ. මේකට ප්‍රධානතම හේතුව තමයි එම ප්‍රදේශවල අධික ප්‍රමාණයක්, විශේෂයෙන්ම බොරැල්ල කුරුඳු අත ගත්තොත් අධික ප්‍රමාණයක් රෝහල් තිබෙනවා රජයේ සහ පෞද්ගලික. ඒ නිසා ඒ අවට මේ වෛරසය පැතිර යාමේ අවදානම වැඩි. ඒ නිසයි ඒ තත්ත්වය ඇති වෙලා තියෙන්නේ. ඒ සඳහා නිරන්තරයෙන් කණ්ඩායම් යොදවලා තියෙනවා. ඒක නිසා කරුණා කරලා තමන්ගේ පරිශ්‍රයන් පරීක්ෂා කිරීම සඳහා අපගේ නිලධාරීන්ට ඉඩ දෙන්න. මොකද ඒ අය එන්නේ ඔබලාගේ ආරක්ෂාව වෙනුවෙන්. දූෂණය, වංචාව, නාස්තිය, අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාව ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන්. හෙල් කූඩයකට වතුර පුරවන්න බැහැනේ. පුරවන්න උත්සාහ කරලා වැඩකුත් නැහැ. එක්කෝ අලුත් බකට් එකක් ගන්න ඕනේ, එහෙමත් නැත්නම් හිල් ටික හරියට වහන්න ඕනේ නේද? පැලස්තර වැඩකුත් නැහැනේ නේ. දැන් අපේ රට 1948 ඉඳලම සංවර්ධනයේ වෙමින් පවතින රට. දැන් අවුරුදු 75යි නේද නිදහස ලැබිලා. අදත් සංවර්ධනයේ වෙමින් පවතින රටක්. ටික කාලයක් අපි අර මේ මැදි ආදායම් රටක් බවට පත්වලා ඉඳලා දැන් අන්තිමට ආයේ අඩු ආදායම් රටක් බවට ඇද වැටුණු දේශයක් නේද? දැන් ඇත්තටම මේ ඇතිනේ නේද? හොඳටම ඇති. දේශපාලන කතාවලට රැවටුණත් හොඳටම ඇතිනේ නේද? අපිට වුණේම මේ තනි පුද්ගල දේශපාලන කතාවලට රැවටෙනවා. ඒ පක්ෂවලට ඒ අවස්ථාවලදී ඒ අය කියන සුන්දර කතාවලට රැවටෙනවා නේද? හඳේ හාල් නැති බව හොඳටම අපි දැනගෙන හිටියා. ඒ වුණාට ඉතින් හඳෙන් හරි හාල් ගෙනත් දෙනවා කිව්වහම ඒක විශ්වාස කළ ජාතියක්. ඒක පිළිගත්ත රටක් නේද? දැන් අනිත් ඔය අසල්වැසි රටවල් නම් මේ හඳට යන්නත් හදනවා. හරිද? අපි තාම හඳෙන් හාල් එනකම් බලන් ඉන්නවා නේද? දැන් අපි මේ මොහොතේ IMF දෙවියන්ගේ ඇමරිකානු ඩොලර් බිලියන 2.9 ලැබෙනකන් නොයේ කොන්දේසි වලට යටත් වෙමින් ඉන්නවා. අපේ මේ දේශපාලන නඩේම පවසන්නේ ණය වලින් තොර ලෝකයක් නැති බවයිනේ නේද? අද වෙනකන් මේ ණය අරගෙන රට හදන්නේ කොහොමද කියලා එකදු සැලැස්මක්වත් මේ වෙනතෙක් ජනතාව හමුවේ තියලා නැහෙනි. 2048 දී සංවර්ධිත රාජ්‍යයක් හදනවා කිව්වට කොහොමද හදන්නේ? මොකද්ද සැලැස්ම? කොහොමද ඩොලර් හොයන්නේ නේද? මේ කිසිම මාතෘකාවක් බුද්ධිමය සංවාදයකට ලක්වන බවක් පේනතෙක් මානෙකවත් නැහෙනි.
ලෝකයේ ඌන සංවර්ධිත රාජ්‍යයන් සලකනකොට අපි ඒ ගොඩේ ඉන්නේ දැන් අවුරුදු 75ක කාලයක ඉඳලා කියලාවත් ඇයි අපි මේ හිමින් අමතක කරමින් ඉන්නේ නේද? හොඳයි. ඇත්තටම සංවර්ධනයේට ඇති ප්‍රධානතම බාධා මොනවද? එක සම්පත් හිඟකම. නමුත් දැන් අපේ රටට එහෙම සම්පත් ප්‍රශ්නයක් තියෙනවද නේද? සංවර්ධනයේට ඇති තවත් බාධාවක් තමයි ওই ජලයේ නැතිකම. අපිට එහෙම ප්‍රශ්නයක් තියෙනවද? තව තියෙනවා. නූගත්කම. ඉහළ ජනගහන වර්ධනය, ආර්ථික අසමානතා, ළමා විවාහ, හරිද? මේ කියන සාධක විශාල සංඛ්‍යාවක් අරගෙන බැලුවත් ඔය එකක්වත් අපිට බරපතල ලෙස බලපාන ඒවා නෙමෙයි. නමුත් දරිද්‍රතාවයට දුප්පත්කමට බලපාන ප්‍රධානතම හේතුවක් ලෙස අද ලෝකයේ හඳුනගෙන තියෙන දූෂණය. ආන් ඒකනම් ඇතිවෙන්න තියෙන රටක්. හරිද? දැන් අපේ රට ගත්තොත් අන්ත දූෂිත දේශපාලන කණ්ඩායමක් හා නිලධාරීන් පිරිසක් එකතු වෙලා කාගෙන යන රටක් නේද? කාගෙන ආපු රටක්. අපේ ඉතිහාසයේ අප මුහුණ දුන් භයානකම ස්වභාවික ව්‍යසනය මොකද්ද? සුනාමිය. ඒ සුනාමියෙන් විනාශ වූ නිවාස, ඒ ජන ජීවිත යලි ගොඩනගන්න ලෝකයේ වටෙන් අපිට රුපියල් මිලියන 82කට වැඩි මුදලක් ලැබුණා. ඒ මුදලට මොකද වුනේ? ඒ මුදල තමන්ගේ නෑදෑ හිත මිතුරන්ගේ ගිණුම් වලට දාගෙන වංචා කළා නේද? හදපු ගේකුත් නෑ, ගොඩගත්ත සුනාමි ජීවිතයකුත් නෑ. එදා ඒ වෙනුවෙන් නඩුවක් ගියා නේද? ඒ නඩුවේදී මතකද මහින්ද රාජපක්ෂව නිදහස් කළේ එදා හිටපු අගවිනිසුරු සරත් එන්ද සිල්වා. එම නැත්තම් සරත් නන්ද සිල්වා නේද? 20/14 ඔක්තෝබර් 14 වෙනිදා මොකද්ද ඔහු කිව්වේ? ජාතියෙම සමාවෙ ඉල්ලුවා. එදා මහින්දව ඒ වංචාවට හිරේ දැම්මේ නැති එක ගැන මට සමාවෙන්න කියලා. ඒ කියන්නේ වංචා කරලා තියෙනවනේ නේද? ඊට පස්සේ බැඳුම් කර වංචාව ආවා. අල්ලපු හොරෙක් නැහැ. ඊට පසුව ගෝඨාභයගේ සීනිබදු වංචාව. මේ ටිකයි ඈ ප්‍රධාන ඒවා විතරයි මේ කියන්නේ. දැන් මේ සැරෙන් සැරේට මේ දේශපාලන කල්ලි අන්න හොරා කිය කිය මාරුවෙන් මාරුවට ඒගොල්ලෝ වටේ දුවමින් ඉන්නවා නේද? ජනතාව රවට්ටමින් ඉන්නවා. ඒකනේ මේ කරමින් ඉන්නේ. අන්තිමට එහෙම මේ අන්න හොරා කිය කිය ඉඳලා ඊට පස්සේ මේ දෙගොල්ලොම එකතු වෙලා රෑට බාල් නටනවා. දූෂණ චෝදනා නඩු හබවලදී සමහර දේශපාලනඥයින් කියපු කතා මතකද? ඒවට හිනා යන්නේ නැද්ද නේද? එක හොරෙකුට නයා දෂ්ට කළා. තව හොරෙකුට කවුද ආච්චි කෙනෙක් දුන්නා, මැණික් මල්ලක් දුන්නා. තව අයෙකුට මේ මට මතක නෑ ලෙඩේ නේද? දැන් අන්තිමට අපිටත් මතක නැති වේගෙන නේද යන්නේ? මේ තමයි ලංකාව. ලංකාවේ දූෂණයත් ඒ වගේම තමයි. ඇත්තටම අදවන විට ලෝකයේ ඌන සංවර්ධිත රටවල් එසේ වීමට එක් ප්‍රධාන හේතුවක් ලෙස සලකන දූෂණේ. හොඳේ, ලෝකයේ දූෂිතම රාජ්‍යයන් සහ ලෝකයේ අවංකම රාජ්‍යයන් සොයන එක් ප්‍රධාන ආයතනයක් තමයි ඔය ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් දර්ශකය. මේ දර්ශකයට කියන්නේ දූෂණ සංජානන දර්ශකය කියලා. ඉතාම දූෂිත අගය බිඳුව කියලා අරගෙන පිරිසුදුම අවංකම අගය 100 දක්වා ලකුණු දීමක් සිද්ධ කරනවා. මේ සඳහා රටවල් 180ක් විතර මේ විමර්ශනයට යොදා ගන්නවා. අර දූෂිතම, ඒ කියන්නේ බිඳුවේ ඉඳලා ක්‍රමයෙන් ලැබෙන ලකුණු අතර අපිට ලැබිලා තියෙන්නේ ලකුණු 36යි. හරිද? සෝමාලියාවට ලකුණු 12යි. හරිද? අපි සෝමාලියාවට වඩා ටිකක් හොඳයි. හොඳේ, ඊළඟට සිරියාව සහ දකුණු සූඩානයේ ඒ රටවල් දෙකටම ලකුණු 13යි. දැන් ලෝකයේ දූෂිතම රාජ්‍ය අතර සෝමාලියාව, සිරියාව, දකුණු සූඩානයේ ඉන්නවා. අපිත් ලකුණු 36ක් අරන් ඒ ළඟින්ම ඉන්නවා. හොඳේ, දැන් මේ විදිහට ඔය ලකුණු දුන්න රටවල් 180න් හොඳම රටවල්, අවංකම රටවල්, දූෂණය ඉතාම අවම රටවල් අතර ඩෙන්මාර්කය, ෆින්ලන්තය, නවසීලන්තය, නෝර්වේ සහ සිංගප්පූරුවත් තියෙනවා. හොඳේ, දැන් ලංකාව ඉන්නේ ඔය රටවල් 180ෙම 101 වැනි ස්ථානයේ. පකිස්තානයේ ඉන්නේ 144 වැනි තැන. හොඳේ, පකිස්තානයේ කියන්නේ අපේ කලාපයේ තියෙන දූෂිතම රාජ්‍ය ගොඩේ ඉන්න, ඒ වගේම ඌන සංවර්ධිත රටවල් ගොඩෙත් ඉන්න රටක් නේද? ඔය අදත් හෙටත් ඊයේත් හැමදාමත් ඒ රට ඇතුලේ ගෝරිනේ. දැන් ඔය චීනයේ ඉන්නෙත් 45 වෙනි ස්ථානයේ. හොඳද? ඒ කියන්නේ දූෂණය අඩුයි. හැබැයි අර මේ සිංගප්පූරුව, ඩෙන්මාර්කයේ, ෆින්ලන්තයේ, නවසීලන්තයේ, නෝර්වේ වගේ පිරිසිදු රාජ්‍ය අහලකවත් චීනයේ නෑ. හොඳේ, මේ චීනයේ මතක් කළේ ඇයි දන්නවද? චීනයේ තමයි අපිට වැඩියෙන්ම ණය දීලා තියෙන ද්විපාර්ශ්වික ණය හිමිකරුවා. හොඳේ, ඒකයි චීනය ගැන ලිව්වේ. දැන් ඔය ඉන්දියාව ගත්තාම ඉන්දියාවේ දූෂිතම නගරෙකුත් සඳහන් වෙනවා. ඒ අගනුවර වන බැංගලෝරය. හොඳේ, බැංගලෝරය තමයි ඉන්දියාවේ දූෂණ වංචා වැඩිම නගරය හැටියට හඳුනගෙන තියෙන්නේ. ඉන්දියාවේ මුළු අල්ලස් නඩු 14,582කින් 3,994ක්ම බැංගලෝරය මුල් කරගත්ත ඒවා.
හොඳේ ඒ අල්ලස් නඩු 1458 නඩු 1274ක්ම පොලිස් අල්ලස් නඩු. හොඳේ මේ තමයි ලෝකේ බොහෝ රටවල් දුප්පත් වෙන්න හේතුව. ණය ගන්නවා, ඒ ණය හොරා කනවා, අන්තිමට රටක් හැටියට නටපු තොවිලකුත් නැහැ, බෙරේ පළුවකුත් නැහැ. නමුත් ඉතින් ඩොලර් බිලියන 85ක් විතර දැන් ලෝකෙට ගෙවන්න තියෙනවා නේද? ඔය අලුතෙන් IMF එකේ ණයයි හතර වටින් ලැබෙන්න නියමිත ඉතුරු ණය ඔක්කොම ගත්තාම ඉතින් තව අවුරුද්දක් දෙකක් යනකොට සමස්ත ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 95 පණීවි. එතකොට ඒ හොරාලා මේ හොරාලා පසුපස අන්න හොරා අල්ලපියෝ කීකිය අර ඔට්ටු සෙල්ලම් කරනවා වගේ ආපහු සෙල්ලම් කරන්න පටන් ගනීවි මැතිවරණය ළඟ එනකොට නේද? ඉතින් අපිට තියෙන්නේ මොකද? සංගීත පුටු තරඟෙට තරඟ වදිනවද නැද්ද කියලා අපි හරියට බුද්ධිමත්ව දැන්වත් හිතන එක. එහෙම කියලා අද 272 වෙනි ටෙලිවැකිය අවසන් කරනවා. ලබන වසර වන විට මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රය පුළුල් නවීකරණයකට ලක් කිරීමට සැලසුම් කර ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ඇතැම් රාජ්‍ය ආයතන සඳහා වැය කළ මුදල් අධ්‍යාපනයට වැය කළා නම් ආසියාවේ හොඳම අධ්‍යාපනය ශ්‍රී ලංකාව සතුවීමට ඉඩ තිබූ බවයි ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ. ඔහු ඒ බව පැවසුවේ කොළඹ පැවති වැඩසටහනකට එක් වෙමිනුයි. ඒ කඩාවැටීමෙන් ගොඩෙන් අපි බලන්න. ගොඩේන ගමන් අලුත් ආයවැයක් ඇති කරන්න තිබුණා. අපේ වියදම් පාලනය කරන්න තිබුණා. මේ වැඩ කටයුත්ත කරද්දි මේ වියදම් දිහා බැලුවම ගිය අවුරුදු 10 මට එක කාරණයක් පෙවුණා. අපි අධ්‍යාපන මුදල් දාන්න නැතුව සංස්ථාවලට මුදල් දැම්මා. අපි ශ්‍රී ලංකන් ගුවන් සේවයට දැම්මේ මුදල් දැම්මන අධ්‍යාපනයට සෞඛ්‍යයට, අපි විදුලි බල මණ්ඩලයට දැම්මේ මුදල් දැම්මනම් අධ්‍යාපනයට සෞඛ්‍යයට, අපි ඛනිජ තෙල් සංස්ථාවට දැම්මේ මුදල් දැම්මනම් අධ්‍යාපන සෞඛ්‍යයට. මං හිතන්නේ දකුණු ආසියාවේ හොඳම අධ්‍යාපන ක්‍රමයේ තියෙන අපිට දේශීයම මලේසියාව එක්කත් තරඟ කරන්න පුළුවන්. අපි එකක්වත් කරේ නැහැ. දැන් අපිට වෙලා තියෙන්නේ ණය ගෙවන්න. ඒත් මම බලන්නේ නැහැ විගහට පුළුවන් තරම් ශීඝ්‍රයෙන් ණය ගෙවන්නට එන අවුරුදු 10 තුල. තවත් වැඩසටහන් ගණනාවක් තිබුණා. අපි තාම දන්නේ නැහැ මොකද මේ මුදල් වලින් සිදු වෙන්නේ කියලා. ඉතින් දැන් ඉස්සෙල්ලා බලන්නේ මේවා සීමා කරන්න. මේ වියදම් අඩු කරන්න. මේ වියදම් අඩු කරනවා කියලා ආණ්ඩුවේ වියදම් අඩු කරන්නේ නැහැ. ඉතින් මට ලැජ්ජයි කියන්න අපි ආ මුදල් අනික් තැන් වලට යදුවට අපේ අධ්‍යාපන ක්‍රමයේ නවීකරණයක් වෙලා නැහැ. අපි බැලුවේ මේක අවුරුදු 10ක්ද 15ක්ද දැන් පිටිපස්සේ ඉන්නේ කියලා. එහෙනම් අපිට දැන් තියෙන්නේ ඇත්ත වශයෙන්ම එක පිම්මක් අරගන්න. ඉදිරියට යන්න. අධ්‍යාපනයේ නවීකරණය අපි මෙතන ඉඳන් ආරම්භ කරගෙන යන්නේ. කඩුවෙල හිටපු උපනගරාධිපතිවරයා ඇතුළු පිරිස සිදු කළ පහරදීමකින් තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන සමාජ මාධ්‍ය ක්‍රියාකාරී පියත් නිකේශලගේ සුවදුක් පැලීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද එහි ගියා. තලංගම කොස්වත්ත සමගි මාවත ප්‍රදේශයේදී පිරිසක් සිදු කළ පහරදීමකින් තුවාල ලැබූ සමාජ මාධ්‍ය ක්‍රියාකාරී පියත් නිකේශල මේ වන විටත් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටිනවා. රෝහල් ගත කර සිටින සමාජ මාධ්‍ය ක්‍රියාකාරී පියත් නිකේශලගේ සුවදුක් බැලීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද කොළඹ ජාතික රෝහල වෙත පැමිණියා. පියත් නිකේශලගේ සුවදුක් බැලීමෙන් අනතුරුව අදාළ පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයා මාධ්‍යට මෙසේ අදහස් පළ කළා. තුට්ටු දෙකේ නිවට කණ්ඩායමක් තමයි මේ මැර ප්‍රහාර එල්ල කරේ. ඒ නිසා පොන්ද පණ නැති නිවට බියගුළු බේරෙවැවේ නාපු මේ අයට කියන්න කැමති අනාගත අපේ රජයක් තුළින් ඔබටත් නීතිය හමුවේ නාන්න සිද්ධ වේ. ඒ නිසා මේ මැර දේශපාලනය ක්‍රියාත්මක කරන සියලුම දෙනා තරාතිරම නොබල නීතිය හමුවේ පමුණුවන්න පුළුවන් දැඩිම දනුවම් පමුණුවන්නට කටයුතු කරන. එක්ස්ප්‍රස් පර්ල් නැව ගිනිගත් අවස්ථාවේ සිටි අය නිසි ක්‍රියාමාර්ග ගත්තේ නැති නිසා අද සියලු වගකීම් තමන්ට පැවරිය ඇතැයි අමාත්‍ය විජේදාස රාජපක්ෂ පවසනවා. ශ්‍රී ලංකාවට වාසිවන අයුරින් එක්ස්ප්‍රස් පර්ල් නැවේ තීන්දුව ලැබුණත් ලබා ගන්න පුළුවන් උපරිම වද්‍ය ස්ටර්ලින් පවුම් මිලියන 19.8ක් පමණක් බවයි අමාත්‍යවරයා අද පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේ.
මේ නඩුව පැවරිය යුත්තේ සිංගප්පූරු අධිකරණයේ. එතකොට ඒකට හේතු වශයෙන් නීතිපතිතුමා පෙන්වලා දුන්නා පළවෙනි කාරණය මෙම නැව හිමිකාරු ඒ නැව ලියාපදිංචි කරලා තියෙන්නේ සිංගප්පූරු. එතකොට මේ නැවේ ඔපරේෂන් කරන චාටපාටි කියන එක ඒ සමාගම තියෙන්නේ සිංගප්පූරුවේ. නැව හිමිකාර සමාගම මේ වන විටත් ඒ රටේ බංකොලොත් සමාගමක්. එතකොට ඒ සමාගමට අපිට සිතාසි බෙදා ගැනීමේ ක්‍රමයකුත් නැහැ. අපිට තවත් අමතර ප්‍රශ්නයකට මුහුණ දෙන්න වෙලා තියෙනවා. නැව් හිමිකරුවන් ජාත්‍යන්තර සම්මුතියකට එළඹිලා තියෙනවා 1976 සාගර හිමිකම් පෑම් සම්බන්ධව ජාත්‍යන්තර සම්මුතිය. එතකොට මේ යටතේ යම් පාර්ශවයකට හානියක් සිද්ධ වුණොත් ඒ හානිය සීමා කරගන්න නියෝගයක් ලබා ගන්න. ඒ කියන්නේ අපේ වාසියට නඩුවේ තීන්දුවක් දුන්නත් අපිට ගන්න පුළුවන් උපරිම අලාභය තමයි ස්ටර්ලින් පවුන් මිලියන 19.8. අපි ඒ නඩුවට මැදිහත් වෙලා ඒ සීමාව බිඳ හෙලන්න නැත්නම් ඉවත් කරන්න කියලා අපිට ඉල්ලීමක් කරන්න අයිතියක් තියෙනවා. ඒතර එහෙම ඉල්ලීමක් අයිතිය එහෙම ඒ අයිතිය අපි ක්‍රියාත්මක කරොත් අධිකරණයට සොයලා බලන්න වෙනවා මේ නැව අනතුරකට ලක්වීම නැව් හිමිකරුගේ හෝ යාත්‍රිකයන්ගේ පූර්ණ නොසලකිල්ල මත සිද්ධ වුණාද නැද්ද කියලා බලන්න. ඒගොල්ලන්ගේ පූර්ණ නොසලකිල්ල මත නම් මේක සිද්ධ වෙලා තියෙන්නේ නියම කරන හිමිකමේ සීමාව ඉවත් කරන්න අධිකරණයට බලය තියෙනවා. ලොකු චෝදනාවක් කරා නීතිපති දෙපාර්තමේන්තුවේ උදවිය අල්ලස් ලබා ගැනීමක් කරලා තියෙනවා. ඉතින් ඒ සම්බන්ධව නීතිපති දෙපාර්තමේන්තුවට චෝදනාවක් ආපු නිසා මම ඒක CID එකට බාර දුන්නා. මම පාර්ලිමේන්තුවේදී ඉල්ලීමක් කරා මේ සම්බන්ධව පාර්ලිමේන්තු තීරණ කාරක සභාව පත් කරන්න කියලා. එක්ස්ප්‍රෙස් පර්ල් නෞකාවේ සිද්ධිය වෙලා අවුරුද්දක් යනකම් ඒ ඇමති මණ්ඩලවල රාජ්‍ය ඇමතිකම් ඇමතිකම් දරපු අය. එතකොට ඒගොල්ලන් මේ කටයුත්ත කරලා තිබුණා නම් මට අද මේ ගැන කතා කරන්නවත් උවමනාවක් නැහැ. ඒ උදවිය අතින් ඒක කෙරලා නොතිබුණ නිසා තමයි මට මේ වගකීම බාර ගන්න සිද්ධ වුණේ. ශ්‍රී ලංකාවට පැමිණි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්යමණ්ඩල සාමාජිකයින් ලබන සඳුදා මාධ්‍ය හමුවක් පැවැත්වීමට තීරණය කර තිබෙනවා. මෙරට පිළිබඳව ප්‍රගති සමාලෝචනයන්ද එහිදී සිදු කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්යමණ්ඩල සාමාජිකයින් පිරිසක් ඊයේ උදෑසන දෙවයිනට පැමිණියා. මේ වසර අවසානයේ සිදු කිරීමට නියමිත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු සමාලෝචනයට පෙර උපදේශන සාකච්ඡාවක් සිදු කිරීමට මෙම කණ්ඩායම දෙවයිනට පැමිණි බවයි වාර්තා වන්නේ. ඔවුන් සතියකට වැඩි කාලයක් මෙරට රැඳී සිටීමට නියමිතයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානි පීටර් බ්‍රූව ඇතුළු එම කණ්ඩායම ඊයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ මුදල් රාජ්‍ය අමාත්‍යවරුන් හමු වී සාකච්ඡා සිදු කර තිබෙනවා. ජනාධිපතිතුමා හමු වුණා. මේ අපි කරගෙන යන කටයුතු පිළිබඳ නිරීක්ෂණයක් කියලා කියන්නත් පුළුවන්. විසිට් එකක් වාගේ. ඉතින් මේ 15 වෙනිදා වුන් ඒ කණ්ඩායම විශේෂයෙන්ම ශ්‍රී ලංකා මහ බැංකු මූලස්ථානයේදී පුවත්පත් සාකච්ඡාවක් පවත්වනවා. මේ තත්ත්වය පිළිබඳ මාධ්‍ය සමග ඔබතුමාලා සමග සාකච්ඡා කරන්න මේ මාස කිහිපයේ ප්‍රගති සමාලෝචනයක් කරනවා. ඒ සමාලෝචනය පිළිබඳ මූලික සොයාබැලීමක් අපි සමග සාකච්ඡා කිරීම. මොකද දැන් නිතිපතා අපි කණ්ඩායම් දෙක අතර අවබෝධයක් හැම කරුණක් පිළිබඳව අවශ්‍ය වෙනවා. ඒක තමයි මේ එකඟතාවල සාර්ථකත්වයට අවශ්‍ය මේ ප්‍රධානම කාරණාව. ඉතින්නේ මේ කටයුත්ත තමයි මේ සිද්ධ වෙන්නේ. මේ IMF වැඩසටහන කියන්නේ ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් නැවත තිබුණු තැනට ගෙන යාමට සඳහා වූ උත්සාහයක්. සුදුසු මාර්ගය තෝරාගෙන යන ගමනක්. ඉතින් මෙහි අවසාන ප්‍රතිඵලය ජනතාවට තමයි හිමි වෙන්නේ. ඒක තමයිට එක දවසකින් ලැබෙන දෙයක් නෙවෙයි වෙන්න පුළුවන්. නමුත් අපි දැනටමත් යම් යම් ප්‍රතිඵල භුක්ති විඳිනවා. අර තිබුණු මහා පීඩනය ක්‍රමක්‍රමයෙන් ලිහිල් වේගෙන යන බව මම හිතන්නේ ජනතාව දකිනවා. පාර්ලිමේන්තුව අද පෙරවරුවේ රැස් වුණා. රජයේ මුදල් පිළිබඳ කාරක සභාව ඊයේ දිනගත් තීන්දුවක් සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයා සිය අප්‍රසාදය පළ කළා. මෙම කාරක සභාවේ සභාපතිවරයා පත් කිරීම අනීතික බවයි විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේ. එම නිසා විපක්ෂයට මුදල් පිළිබඳ කාරක සභාවට සහභාගී වීමට හැකියාවක් නැති බවයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අවධාරණය කළේ. මේ අතර මුදල් රාජමාත්‍ය ශිහාන් සේමසිංහ දේශීය ණය ප්‍රශස්තකරණය සම්බන්ධයෙන් අදහස් පළ කළා. මුදල් කාරක සභාවේ සභාපතිවරයෙක් නොමැති අවස්ථාවක අනීතික ලෙස වැඩ බලන සභාපතිවරුන් රාජ්‍ය පාර්ශ්වයෙන් පත් කරලා කොහොමද න්‍යාය පත්‍රයට මේ රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තා නිත්‍යානුකූලව ඉදිරිපත් කරන්නේ? පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද කාරක සභාවක් හරහා පාර්ලිමේන්තුව ඉදිරිපත් වෙච්ච යෝජනාව. ඒ නිසා අපි ඉදිරිපත් කරා. බංකොලොත් රටක අනීතික වැඩ කරන්නට පාර්ලිමේන්තුව තුළ අපිට අවස්ථාවක් නැහැ. මයන්ත දිසානායක මැතිතුමා ආණ්ඩුව නියෝජනය කරන කෙනෙක් නෙමෙයි. සභාපතිවරු
මන්ත්‍රීවරයා නොමැති අවස්ථාව පාර්ලිමේන්තුවට කමිටුවේ නියෝජිතකට මේ වාර්තා ඉදිරිපත් කිරීමේ හැකියාව තියෙනවා. ඊයේ භාණ්ඩාගාරික බැඳුම් කර රුපියල් ට්‍රිලියනයක නැවතත් නිකුත් කරන්න කියලා යෝජනාවක් ගෙනල්ලා අනුමත කරලා තියෙනවා. දැන් මේ රට කඩා වැටුනේ මුදල් අච්චු ගාලා. නිත්‍යානුකූල නැති කමිටුවක් ක්‍රියාත්මක කළ වජිරාභේවර්ධන මන්ත්‍රීතුමාට තියෙන මොන දැනුමද ඒ ගැන මේක අනුමත කරන්න. මහා බැංකු පරිත කේරුවට කිව්වා සල්ලි අච්චු ගහරක නවත්තන්නයි මේක කියන්නේ කියලා. ඒක කල් දාලා දැන් ආයි සල්ලි අච්චු ගහන්න මේ භාණ්ඩාගාර බිල්පත්ලි ගන්න ණය වැඩි කළා. ඊයේ පක්ෂ නායක රැස්වීමට මම සම්බන්ධ වෙච්ච අවස්ථාවේ ඉතා පැහැදිලිව මේ භාණ්ඩාගාර බිල්පත් සීමාව වැඩි කිරීමේ අවශ්‍යතාවය මොකක්ද කියන එක ගරු කතානායකතුමනි අපි පැහැදිලි කරා. සේමසිංහ ඇමතිතුමත් මහා භාණ්ඩාගාරයේ නිලධාරිනුත් අපෙන් ඉල්ලීමක් කරා. ට්‍රෙෂරි බිල් ලිමිට් එක urgently ඉහළ දමන්න කටයුතු කරන්න කියලා. අපි එකට එකඟ වුණා. හැබැයි මොකද්ද ඔබතුමන්ලා තුනට කරේ? හොරෙන් කැඳෙව්වා පබ්ලික් ෆිනෑන්ස් කමිටියේ. තමන්ගේ ආණ්ඩුවේ ගොට්ටෙක්ව දාගත්ත ආර්ථික විද්‍යාව ගැන අංශු මාත්‍රයක්වත් නොදන්න පපට් ඩීල් කාරයෙක්. පපට් ඩීල් කාරයව සභාපති කරවලා යෝල් අප්‍රූව්ඩ් 1 ට්‍රිලියන්. ජාතික වශයෙන් විශාල අර්බුදයක අපි ඉන්නේ. ඒ නිසා මම ඔබතුමාට යෝජනා කරනවා මාසකට වරන් මේ මුදල් ප්‍රවාහය ගිය මාසේ සිද්ධ වුණේ කොහොමද කියලා සම්පූර්ණ වාර්තාවක් මේ පාර්ලිමේන්තුවේ මුදල් ලැබෙත්තුමා වෙනුවෙන් රාජ්‍ය ඇමතිතුමා ඉදිරිපත් කරන්න හැම මාසයක්ම ඉවර වෙච්චාම බඳු ලැබෙත්තුමා කිව්වට සල්ලි අච්චු ගහන්න නැහැ කියලා සල්ලි අච්චු ගහන්න වෙනවා. ඊයේ මුදල් කමිටියේ සබතුලනේ මේකේ සල්ලි අච්චු ගහන්න වැඩේ. නැත්තම් ඩොලර් අච්චු ගහන්න පුළුවන්ද? රුපියල් අච්චු ගහන්න. මුදල් කාරක සභාව පටන් ගන්නත් විනාඩි කිහිපයක් හිටියා. විපක්ෂයේ කිසිම කෙනෙක් සහභාගී වුණේ නැහැ. අනීතික මුදල් කාරක සභාවක අපිට සමාජිකයෝ හැටියට සහභාගී වෙන්න බෑ. අවස්ථා කිහිපයකදී අපි පිළිගන්න ඔබතුමා සිලෙක්ෂන් කමිටියක කැඳෙව්වා. සභානායකතුමා මෙතන යම් අවුලක් තියෙනවනේ අපි ඒක පිළිගන්න ඕනේ. පිළි අරගෙන මේ ප්‍රශ්නේ විසඳමු. දැනටමත් පොලී ගෙවීම සඳහා වූ රජයේ වියදම් වැඩි වී ඇත. එබැවින් රජය විසින් දේශීය ණය ප්‍රශස්ත කරණය පිළිබඳ උපාය මාර්ග යෝජනාවලිය ඉදිරිපත් කරන තෙක් දේශීය ණය ප්‍රශස්ත කරණය පිළිබඳව අහිතකර අපේක්ෂා ඇති කිරීම නුසුදුසුය. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් දේශීය ණය ප්‍රශස්ත කරන වැඩපිළිවෙලෙහි නිර්ණායකයන් තීරණය කිරීමේදී මූල්‍ය පද්ධතියේ ස්ථායීතාවයට බලපෑමක් ඇති නොවන පරිදි කටයුතු කරන බවට බැංකුවලට නැවතත් සහතික වූ අතර එම ස්ථාවරයේ ශ්‍රී ලංකා බැංකු සංගමය මගින් මේ වන විට පිළිගෙන ඇත. දේශීය ණය ප්‍රශස්ත කරන ක්‍රමෝපායන්ට අදාළ නිර්ණායක තීරණය කිරීම සම්බන්ධව කටයුතු තවම අවසන් කර නොමැත. එම පුවතත් සමගින් රාත්‍රී පුවත් විකාශය නිමාවට පත්වනවා. ඔබට සුබ රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.